සමාජ මාධ්‍ය ගත්තහම ප්‍රවර්ධන කටයුතු සඳහා කොච්චරක් මුදල් වියදම් කරනවද මේකත් මනි ලොන්ඩරින්. දැන් ලෝකේ කොහරි මීටර් 100 තරංගයක් වේවා දිවීමේ සියලු දෙනාම ඉන්න ඕන එක රේඛාවේ. ට්‍රැක් එක මාරු කරන්න බෑ. හැබැයි අද මේ රටේ අපේක්ෂකයෙකු විදියට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා සීමාවෙන් මීටර් 20ක් විතර ඉස්සරහට ගිහිල්ලා ඔව් හොරට දුවන්න හදන. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. ඒ වගේම අවුරුදු දෙකක් රාජ්‍යත් පෞද්ගලිකාංශෙත් මිනිස්සු හරි අමාරුවෙන් ඉන්නේ වැටුප මදිව ඡන්ද අල්ලස් විදියට. ඒකත් අද හෙට දෙනව නෙමෙයි. ජනවාරි මාසේ වැටුප මෙච්චරක් වැඩි කරනවායි කියලා ඔහුගේ විධායක ජනාධිපති බලය පාවිච්චි කරනවා අපේක්ෂකෙක් විදියට ඡන්ද අල්ලස් දෙන්න. මේක ලංකා දේශපාලන ඉතිහාසයේ කවදාවත් නොවිච්ච දෙයක්. ඒ වගේම පොහොර සහනාධාරය ජනාධිපති අපේක්ෂකෙක් විදිහෙදී ඔහු වැඩි කරනවා. බෑ පොහොර ටික දෙන්න කලින් කටයුතු කළේ නෑ. දැන් ලෝකේ කොහරි මීටර් 100 තරංගයක් වේවා දිවීමේ මීටර් 200 දිවීමේ තරංගයක් වේවා සියලු දෙනාම ඉන්න ඕන එක රේඛාවේ එක සීමාවේ. ඔවුන්ට දීලා තියෙනවා දුවන්න පතයක්. ඒ පතේ පනින්න බෑ. ට්‍රැක් එක මාරු කරන්න බෑ. හැබැයි අද මේ රටේ අපේක්ෂකයෙකු විදියට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා සීමාවෙන් මීටර් 20ක් විතර ඉස්සරහට ගිහිල්ලා ඔව් හොරට දුවන්න හදන. තව අපේක්ෂකයෝ ට්‍රැක් පැනගෙන යනවා. ඒ අයට තියෙන බලතලානුව කළු සල්ලි පාවිච්චි කරනවා. අද අනාගතයේ බලයට අහම මේ දේවල් දෙන්නම් කියලා පොරොන්දු පිට වෙන්න ඇති. නැත්තම් මේ සල්ලි කොහෙන් එන්නද? සමාජ මාධ්‍ය ගත්තහම ප්‍රවර්ධන කටයුතු සඳහා කොච්චරක් මුදල් වියදම් කරනවද මේකත් මනි ලොන්ඩරින්. මොකද හේතුව රටේ ඩොලර් නැති වෙලේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය කියන්නේ බූස්ටිං. බූස්ටිං වලට අතිවිශාල මුදල් ප්‍රමාණයක්. අද බලන්නකෝ සමාජ මාධ්‍යේ විනාඩි 5ක් බලන්න බෑ මේ ජනාධිපති අපේක්ෂකගේ ඇඩ් දෙක තුනක් යනවා. දූෂණ විදියට මුදල් වියදම් කළා, කළු සල්ලි වියදම් කළා, රටේ රාජ්‍ය සම්පත් විකුණන්න පොරොන්දුව පිට නම් මුදල් අරගෙන මේ දේවල් කරන්නේ. මේ අය මේ රටේ රාජ්‍යයේ නායකයා විදියට ජනාධිපතිවරයා විදියට සුදුස්සෙක් වෙන්නේ නැහැ. එනිසා මැතිවරණ කොමිසමෙන් අපි ඉල්ලනවා මේ විදියට ඡන්ද අල්ලස් දෙන්න එක එක පුද්ගලයෝ කටයුතු කිරීම වහාම නතර කරන්න පියවර ගන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒක